පිදීමේ අනුසස් සුමන මල්කරු අප බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ රජගහනුවර බිම්මිසාර රජතුමාට දිනපතා මල් සපයන සුමන නම් මිනිසෙක් විය එක් සමයෙක්හි තතාගතයන් වහන්සේ පෙරවරු කාලයේ මොහෝ භික්‍ෂ සංඝයා විසින් පිරිවරන ලදුව සවනක් ගන බුදුරැස්මාලාවන් විහිදුවමින් මහත් වූ බුද්ධානුභාවයෙන් බුද්ධ ලීලාවෙන් පිඩු පිණිස රජගහනුවරට වන්සේක. රජුට සමන්මල් නැලියක් ගෙන යන්නා වූ සුමනුමල්කරු ශඩ්වර්ණ රශ්මී මාලාවෙන් හා දෙතිස් මහා පුරුෂ ලකුණෙන් අසු අනුව්‍යන්ජන ලක්‍ෂ්ණයෙන් ශෝභාවත්තුූ රුවන් පහන් ගසක් වැනි තතාගතයන් වහන්සේගේ ශ්‍රීදේහය දැක අතිශය පහන් වෝ සිත් ඇත්තේ කුම තතාගතයන් වහන්සේට පූජාවක් කරන්නෙම්දෝයි සිතනුයේ පූජා කිරීමට අන්දයක් නොදැකිෙන්නේ රජුට ගෙනයන්නා වූ මේ මලින් තතාගතයන් වහන්සේ පුදෙමී සිතා නැවත. දිනපතා රජුට ගෙනගිය මේ මල් නොගෙනගියහොත් රජුකිපී මා සිරකරන්නටද පිළිවන. කරන්නට දෙයක් නැත රජු මට කරන දෙයක් කරාවා මේවා රජුට ගෙනයෑාවෙන් ඔහු මට දෙතොත් දෙන්නේ මේ ආත්ම භාවේ ජීවත්වීමට තරම් සුළු දෙයකි. මේමල් බුදුන්වහන්සේ පිදුවහොත් මට එය අනේක කල්පකෝටීන්හි සැපගෙන දෙන පිනක් වන්නේය ඒ නිසා වන්නක් වේවා මේ ම මම බුදුරටම පුදමී සිතා පළමුවෙන් මල් දෙමිටක්ගෙන තතාගතයන් වහන්සේ දෙසට විසිකළේය ඒ මල් එකකුද බිම නොවැටී තතාගතයන් වහන්සේ මතුයෙහි අහස්හි වියනක්මින් සෑදී සිටියේය එය දැක අතිශයෙන් පහන් වූ සුමන තවත් මල් දෙමිටක්ගෙන බුදුරදුන් දෙසට විසිකළේය ඒමල් බුදුරදුන් දකුණු පසින් තෙරයක් මෙෙන් සෑදී අහස් හි සිටියේය තවත් දෙමිටක් විසිකළේය ඒවා තතාගතයන් වහන්සේ පිටිපසින් තිරයක් සේ සෑදී සිටියේය තවත් දෙමිටක් විසිකළේය ඒවා තතාගතයන් වහන්සේගේ වම්පසින් තිරයක්සේ සෑදී සිට ගත්තේය බුදුරජාණන් වහන්සේ රිදී පටින් වසනලද්දෙකුසේ ඉදිරියට වැඩම කළහ. මල්ද එකදු නොවැටී තතාගතයන් වහන්සේ අනුවගියයේය තතාගත ශරීරය නික්ම උන්වහන්සේ වටා තුන්්‍යලක් ගමන් කොට ඉදිරියට දුවන්නා වූ බුදුරැස් දහරාවන් නිසා ඒ මල් වඩාත් ශෝභවත්විය ඒ ප්‍රාතිහාරය දැක සතුටට පත් ජනයා ඔල්වරසන්නගමින් සලු උඩදමමින් සලු හිස වටා කරකවමින් බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් ගමන් ගත්හ. තතාගතයන් වහන්සේද මල්කරුගේ ගුණය ප්‍රසිත්තවනු පිණිස නගරේ ප්‍රධාන මාර්ගයේම ගමන් කළහර. මල් කරුගේ සකල ශරීරය පස්වනක් ප්‍රීතියෙන් පිරිී ඉතිරීගියය ු මද දුරක් තතාගතයන් වහන්සේ හා ගමන් කොට මනෝසිලාස් රසයෙහි ගැලෙන් නාක්මෙන් බුදුරැස් තුළට වැද උන්වහන්සේට ස්තුූතිකොට වැද හිස් පැසගෙන ගෙදරගියේය ඔහු හිස් පැසගෙන ගෙදරගියකල්හි භාර්යාව මල්වල්ට් කුමක් කළේදයි ඇසය තතාගතයන් වහන්සේට පිදුවෙමී මල්කරු කියීය දැන් රජුට කුමක් කරන්න එෙහි දැයි භාර්යාව ඇසූ කල් හිී රජු මට කරන දඬුවමක් කෙරේවා ජීවිත පරිත්‍යාගකොට මම මල්පදවෙමී කියා සිදු වූ සියලු ප්‍රාතිහාරයද ඇයට කීය. අනුවන ගැහැනියට ඒ ප්‍රාතිහාරය ගැන සිත පහදාගත නොහැකි විය ඇබියවී සැමියාට බැනවෙදි රජවරු නපුරෝය කිපුුණුකල්හි අත්පා සිඳවීම් ආදී මහා නර්ථ කරන්නහ නුබ කලදයින් මටද විපතක් සිදුවේ හැකියයි කියයා දරුවන්දගෙන රජුවෙත ගොස්. ස්වාමීණී දේවයන් වහන්ස මගේ සැමයා නුබවහන්සේට ගෙනෙන මල් බුදුරදුන් පුදා හිස් පැස ගෙන ගෙදර ආයේය. மாවිසින් මල්වලට කුමක් කළේදයි ඇසූ කල්හිී බව මට කීයේය ඔහු කළ වරදිින් මටත් විපතක් වේදෝයි මම ඔහු හැර දරුුවන්දගෙන නොබවහන්සේ වෙත පැමිණියමි දේවන් වහන්ස ඔහු කළදයර් යහපතක්ද නපුරද්ද කියයා මම නොදනිමි එය කුමක් වුවත් ඒ ගැන මගේ සම්බන්ධයක් නැත මම ඔහු අත්හැර දැමීමි කීවාය රජතුමා බුදුරදුන්ගේ ප්‍රථම දර්ශනයේදීම සෝවාන් පලේට පැමිණි ආර්ය ශ්‍රාවකයකි එතුමා අනුවන ගැහැනියට මෙතරම් මහත් ප්‍රාතිහාරයකදී සිත පහදාගත හැකි නොවීයයි සිතා කිපුුණු ආකාරයක් දක්වා.කිමෙක්ද මට ගෙනා මල් තිගේ සැමියා බුදුනට පිදුවේ දැයි ඇසීය එසේ යදේවයන් වහන්සැයි පිළිතුරු දුන්නේීය කල්හි රජතුමා මේ මිනිසා හැර දැමීමෙන් තී කලදය ඉතා යහපති මාගේ මල් පූජා කළහුට කළයුත්ත මම දනිමී කියා ඇය පිටත් කර හැර වහාගොස් ඒ ප්‍රාතිහාරෙන් අරඹමින් තතාගතයන් වහන්සේ සමගම ගමන් කළේය. ශාස්රන් වහන්සේ රජුගේ ප්‍රසාදය දැක අනබෙර හසුරවන වීදේහිම ගමන් කොට රජගෙදර සමීපේට පැමිණිසේක රජතුමා පාත්‍රය ගෙන තතාගතයන් වහන්සේ රජමැදුරට වඩමවාගන්නට සිතුවේය තතාගතයන් වහන්සේ රජමිදුලෙහිම වැඩහිඳිනු කැමැති ආකාරය දැක්කූහ රජතුමා ලෝකනාතයන් වහන්සේගේ අදහස දැන වහ වහා එහි මණ්ඩ පයක් කරවීය ආග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා හා එහි වැඩ හුන්සේක. තතාගතයන් වහන්සේ රජගෙට නොවැඩ එලි මහනෙහිම වැඩ සිටියේ මල්කරුගේ ගුණය මහචනයා අතර වඩාත් ප්‍රකට වනු පිණිසය. රජතුමා බුදුන් ප්‍රමුක මහා සංගයාට දන්දින තතාගතයන් වහන්සේ වළඳ අවසානයේ අනුමවෙනි බණවදාරා පළමු පරිදිම මල්වියන් මල් තිර තිබියදීම මහා පෙරහැරින් මහජනයා සමගම වෙහෙරට වැඩම කළ සේක. උන්වහන්සේ ගඳකිියට පිවිසන කල්හි ඒ මල් ගඳකිලිය දොරකඩ වැටින. රජතුමා මද දුරක් තතාගතයන් වහන්සේ හා ගමන්කොට නැවති මල්කරුවාගෙන්වා නොබ මට ගෙනෙන මල් කුමක් සිතා බුදුන්ට පිදුවේ දැ ඇසීය කෙනෙහිම මට ඇතිවූ බලවත් චිත්ත ප්‍රසාදය නිසා රජරුවන් වහන්සේ මා මරතුත් මරත්වා රටින් නිරපොතුත් නිරපත්වායි ජීවිත පරිත්‍යාගකොට ඒමල් පිදුවෙමී මල්කරු කියය රජතුමා ඔහුගේ ක්‍රියාව ගැන පැහැදී නුබමහාපුරුෂයකයි ඔහුට පසසා ඇතුන් අට දෙනිකුන්ද අසුන් අට දෙනකුන්ද දාසයන් අට දෙනිකුන්ද දාසියන් අට දෙනෙකුන්ද මහාර්ග පළඳනාද කහවනු අටදහසක්ද සර්වා ලංකාරයෙන් සැරසූ කාන්තාවන් අට දෙනෙකුද්ද ගම් අටක්ද යන මේ සියල්ල ඔහුට ප්‍රධානය කළේය සියල්ලෙන්ම අට බැගින් ඇතිබැවින් සර්වාෂ්ඨක නම් වූ ඒ පරිත්‍යයාගේය මල්කරු ඒ පූජාවෙන් එදිනම ලැබූ අනුසැස්්‍යය ආනන්ද ස්තවීරයන් වහන්සේ සුමන මල්කරුගේ පූජාව නිමිත්තෙන් අද උදෑසන පටන්ම මහා ප්‍රීතිගෝෂාවක් පවත්නේය ඔහුට ඉන් ලැබෙන්නා වූ විපාකය කුමක් දෝයි තතාගතයන් වහන්සේගෙන් අසමී සිතා උන්වහන්සේ වෙත එළඹ මල්කරුට ඒ පූජාවෙන් වන විපාක් කවරේ දැයි ඇසූහ. ආනන්දය මල්කරු විසින් කරන ලද්ද සුළුකොට නොසිතව හෙතමේ මාහට දිවිපුදා ඒ පූජාව කළේය හෙතමේ මාකෙරෙහි ඇතිකරගත් ඒචිත්ත ප්‍රසාදෙන් කල්ප ලක්‍ෂයක් දුර්ගතියකට නොපමිනෙත්තය එතෙක් ඔහු දෙව්මිනිස් සැපවිද අන්තිමේදී සුමරනම් පසේ බුදුවන්නේ යැයි තතාගතයන් වහන්සේ වදාළ සේක කතාව දම්පියා අටුආාවෙන් ගන්නා ලදී. නාග විමාන වස්තුවම මහා බද්‍රකල්පෙහි අප ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් ලොව පහළවී වදාලා වූ කාශ්‍යිප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් පීටුවා එකල විසු සදහැවත්හූ යොදුනක් උසැති ස්වර්ණ චෛත්‍යයක් කරවුහ ඒ චාෛත්‍ය පිරිවර සහිතකිිකහි රජතුමාහා නුවර වැස්සෝද දනව් වැස්සෝද දිනපතා බොහෝමල් ගෙන ගොස්පුදන්නාහ එබැවින් මල් දුර්ලබවිය. එක් දවසක් උපාසකේක් මල් සොයනු පිණිස මාලාකාරවී දයේ ඇවිද. එක් කහවනුවකට එක බැගිනිදු මල් සොයාගත නොහි කහවනු අටක් දරැගෙන මල් වත්තකට ගියේය. ඔහු එහි ගොස් මේ කහවනු අටට මල් අටක් හෝ දෙවයි කීය. මල් සියල්ල නෙලාදී දැන් අවස්‍යය මල්කරු කීය. උපාසක තෙමේ ඉතිරිවී ඇත්නම් මම සොයා ගන්නෙමී කීය. එසේනම් උයනෙහි ඇවිද සොයා ගන්න යැයි මල්කරු කීය. උපාසක උයනට පිවිස ඇවිදිනුයේ බෙම වැටීතිබූ මල් අටත් ලැබ ඒවා මල්කරුවත ගෙනවිත් දක්වා ඔහුට කහපනු අට ගන්නට කීය. මේ මල් ලැබී ඇත්තේ ඔබේ පිනෙන්ිය ඒ නිසා මේවාට මම මුදල් නොගැනිමී මල්කරු කීය. මම නොමිලේ මල්ගෙන භාග්‍යවතුන් වහන්සේට නොපුදමී කියා කහවනු අට ඔහු ඉදිරියේ තබා මල්ගෙන චෛත්‍ය කරාගොස් පහන් සිතින් පිදුවේය. උපාසක ඒපිනෙන් මරණින් මතු තෞතිසාදෝලව උපන තුන්කෝටි සැටලක්ෂයක් අවුරුදු ආයුෂය ගෙවී ගිය පසු ඔහු චුතව නැවත එහිම උපන්නේය මෙසේ නැවත නැවත දෙවුලොවම උපන් ඔහු. අප බුදුන් සමයෙහිද එහිම විසුවේය. දිනොත් මුගලන් මහතෙරුන් වහන්සේ දෙවුලව චාරිකාවෙෙහි හැසිරෙන සේක්. මහත්තුූ ශ්වේත හස්ස රාජය කුපිට නැගී අපසරා සමූහයා විසින් පිරිවරණ ලදුව පුන් සඳමෙන් හිරුමෙන් දිසාවන් ආලෝක කරමින් මහත්තූ දිව්‍යානුභාවයෙන් අහස්හී ගවන් කරන ඒ දෙවයා දැක ඔහු වෙත වැඩම කළහ. දෙවපොත් තෙරුන් වහන්සේ දැක ඇතුපිටින් බැස උන්වහන්සේට වැඳ සිටියේය එකල්හි තෙරුන් වහන්සේ ඔොහු අමතා තොප මේ මහා සම්පත්තිය ලදුයේ අතීතෙහි කළකිනම් කුසලයකින්ද විචාලසේක එකල්හි දෙවපුත් අට්ටේව මුත්ත පුප්පානිි කස්ස පස්ස මහ සිනෝ තූපස්මිං අභිරෝපේසිං පසන්නෝ සේහි පාණිහිී තාදිසෝ වන්නෝ තේන මේ ඉද මච්චතිී උපප්ජන්තිච මේ බෝගෝ ඒ කේජි මනසෝපියා. හිමියනි මම අතීතයේ කාශ්‍යප බදුරජාණන් වහන්සේගේ ස්ථූපේයට නටුවෙන් ගිලිහි වැටුනමල් අටක් පහන් සිතින් සයතිින් පිදවෙමි මගේ කාන්තිමත් ශරීර වර්ණය පිනෙන් ඇතිවිය මාගේමෙන් දිව්‍ය සම්පත්තිය ඒ පිනෙන් ඇතිවුවකි සිතට ප්‍රිය වූ අනල්ප දිව්‍ය භෝජනාදී වස්තූහූ මට ඒ පිනෙන් පහළවන්නාහ යැයිකීය විමානවත්තු අටුවාාවෙන් මෙකල මල් පුදනුවන් විසින් සිතට ගතියුතු වැදගත් කරුණක් එහෙත දැක්කූ කතාවෙෙහි ඇත්තේය එනම් උපාසක තැන විසින් මල් නොයි නොමිලේ නොගැනීමය පූජාව ධානටම අයත් පිනකි ධානය තේරුම් කර ඇත්තේ අත්තූපකරන පරිච්චාගචේතනාව කියාය එනම් පමාට සම්පූර්ණයෙන් අයිති ඇති වස්තුවක් අනුග්‍රහ වශයෙන් හෝ පූජා වශයෙන් අනිකෙකුට පිරිනැමීමය මිලත් දෙන්නේ නැතිව නිකම්ම අනුන්ගෙන්දයක් ගෙන තවත් කෙනෙකුට දීම හෝ පි වැදගත් දීමක් හෝ පිදීමක් නොවේ. වැදගත්වන්නේ තමාවි හෙස සපයවගත්තා වූ හෝ මිලේට ගත්තා වූ හෝ දෙයක් දීම හා පිදීමය. උපාසක තැන මල් නොමිලේ නොගත්තේ සේ ගන්නා ලද්දක් පිදීමේ වැදගත්කමක් නැති බැවිනි මෙකළ බොහෝ දෙනා තමන් මහන්සි වී මල් සැපයීමක් හෝමිලේට ගැනීමක් හෝනොකොට අනුන්ගෙනෙන මල්වයිෙන් ටිකක් ගෙන පුදන්නට බලාපොරොද්ධ වෙති එසේ කරන පූජාවල වැදගත්කමක් වටිනාකමක් නැති බව සැලකිය යුතුය පූජාව කිරීමට තමා අයත් දෙයක් තිබිය යුතුය කෙනෙුගේ දෙයක් තවත් කෙනෙකු විසින් පූජා නොකළ හැකිය පූජා කළේද එය පූජාවක් නොවේ. කෙනෙකු විසින් මල් පහන්ගිලන් පස ආදී පූජාදරාව්‍ය පිළියලකොට පූජාසනය මත තබා පූජාකිරීමට ගාතා කියනකල් හි තවත් බොහෝ දෙනා එකතුව පූජා කිරීමේ ගාථ කියති. එහෙත් ඕවුන් විසින් පූජා කරන ඕනට අයිති කිසිම වස්තුවක් එහි නැත. පූජා කරන වස්තුවක් නැතිව එසේ ගාතාකීම තේරුමක් නැති වැඩක් බවද සැලකිය යුතුය. පූජා කිරීමේ තේරුම නොදත් බැවින් ඇතැම් හෝ අනුන්මල් ගෙනවුත් අසුන මත තබා පුදනකල්හි එකතු වී ගාතා කිවහොත් තමන් පූජාවක් කලාවෙතය සිතති කරුණු තේරුම් ගෙන පින් සිදුවන සැටියට මය පහන් ආදිය පොදත්තුවා සුළුගොළු උපාසක සුළගුළු උපාසක යනු සිංහල බෞද්ධයන් අතර ප්‍රසිද්ධ නමකි ඒ නම ප්‍රසිද්ධියයට පත්ව ඇත්තේ සුළුගුළු උපාසකතුමාට මලියදේව මහාදේව නම්මව රහතාන් වහන්සේගේ ආරාධනයෙන් පන තිබියදීම අෞතිසා දෙවලොවට යන්නට ලැබීම නිසාය. දෙවලොවදී ඔහුට නානා ප්‍රකාර සම්පත්තති බොහෝ දෙවියන් ඇසින්ම දැකගත හැකිවිය. උපාසකතුමා සිලුමිනිි සෑය සමීපේහි සිටිකල් හි රක්තවර්ණ වස්රාභරණයෙන් සැරසි, රක්ත ශයින්දවයන් යෙදු ප්‍රවාල රතියකින් එක් දෙවියෙක් එහි ආවේය ඔහුට රක්තවරණ වස්්‍රාභරණයෙන් සැරසුුණු සුරංගනාාවෝ රච්චාමරගෙන පවන් සලති එසේම සැරසුනු තවත්බොහෝ දෙවුලියෝ ඔහු සතුටු කරවනු වස් ඔහු ඉදිරියේ සුමිහිරිගී ගයති. තූර්ය වාදනය කෙරෙති නටති රත්තවරණ වශ්‍රාභරණයෙන් සැරසි රක්තවරණ චත්‍රද්වජ්ජ පතාකවන් ගෙන බොහෝ දෙවියෝ ඔහු පිරිවරා ගමන් කරෙති. එසේ මහත් වූ දේවානු භාවේෙන් මහත්තු ආශ්ශර්ුවයෙන් හැසිරෙන ඒ දෙවයාදැක උපාසකතෙමේ හිමියනි මෙබඳ සම්පත්තියක් ඇතියකු මීට පෙරමාක් කිසිදිනක දැක නැත. මේ සම්පත්ය මොහොට ලැබී ඇත්තේ කිනම් පෙනකින්දයි ඇසීය. එකල් හි තෙරුන් වහන්සේ කියන්න හු, කුපාසකය මුහු පෙරජාතියේ චේතිය විහාරය සමීපයේ ගමක ගොපළු දරුවකි ඔහු එක්තිනක අ ගොපළු දරුවන් හා ගවයන්ගෙන දැදුරු ඔය වෙත ගොස් ගව සමූහයට තනකන්නට හැර තෙමේ වැලි තලාවක ක්‍රීඩා කරන්නේ වැලි එකුතුකොට සෑයක් තනා රත්මල් වනයට පිවිස බොහෝ මල්නෙලාගෙනවුත් එහිපුදා මල් නොවියලන ලෙස පැන්ඉස හිරුරැස් වැලකුණු පිණිස අතුකඩාගෙනවුත් ආවරණයකොට සිත පහදාගෙන සවස නිවසට ගියේය. එදින රාත්‍රියයේ හටගත්තාාවූ ආබාදයකින් කළුරිය කළ ඔහු මෙහි උපන්නේය. මේ ඒ මල් පූජාවෙන් ඔහු ලද සම්පත්තියයයි වදාළ සේක. ඒ අසා උපාසකතිමේ මහත් සොම් නසට පැමිණියේය. මල් ජනයාගේ නෙත්සත් පිනවන ශෝභාවක් හා සුගන්දයක් ද ඇත්තාවූ ජනප්‍රිය දෙයකි එය පිදීමේ පිණෙන් විශේෂයෙන් උපනූපන් ජාතිවලදී රූපශෝභාව ඇතිවේ. ස්වර්ණ තිලකාවට පුරුෂයන් වශීවන උමතුවන රූපශෝභාවක් ඇතිවූයේ මල් පූජාවනි නූ තැන බොහෝ දෙනාට ප්‍රිය පුද්ගලයකු වීමටද මල් පූජාව විශේෂයෙන් හේතුවේ පහන් පූජාවේ අනුසස්. දීපද ඔහෝති චක්කුදෝ යනුවෙන් පහන් දෙන පුද්න තැනැත්තේ ඇස් දෙන්නේවේ යයි තතාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනාදයකි ඇත්තේ ද ආලෝකයෙන් ඇති තැන අන්දයකි ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකයේ ඇතිත්නදී පමණකි එබැවින් ආලෝකය දීම ඇස්දීමක් වැනිය ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින්කමකි සෑම පිනකින්ම දෙවමිනිස් සැප ලැබිය හැකිය ඒඒ පින්කම්වලින් විශේෂයෙන් ලැබෙන අනුසස්ථ ඇත්තේය පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමකි. උපනූපන් තැන හොඳ ඇස් ලැබීමටත් ශරීර කාන්තිය ලැබීමටත් මෙය හේතුවේ දිවස් ලැබීමටද මේ විශේෂ පින්කමකි. අප බුදුසසුනෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන් පත්වූෝ අනුරුද්ධ තෙරුන් වහන්සේය උන්වහන්සේ පදමුත්තර බුදුරජාණන් හමුවේදී දනවත් මනුෂ්‍යයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයාට සතියක්ම මහදන්දී අවසානදිනයේ පිරිව සහිත තතාගතයන් වහන්සේට වටිනා වශ්‍රද පුදා දිවැස් ඇතිියවුන්ගෙන් අග්‍රස්ථානය පැතුූහ පදමුත්තර බුදුරදුන් පිරිනිිවීමෙන් ඒ ධනවතා මහාසංඝයා වහන්සේ විත එළඹ දිවස් ලැබීමට කළ යුත්තය කිමක් දැයි ඇසීය. උපාසකය එය සඳහා ප්‍රධීපධානය දෙන්නට වටනේයයි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැගි විස පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධාතු පිහිටවා කළ සත්‍යයොදුන් ස්වර්ණ චෛත්‍යවෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන් ගස් දහසක්කරවීය, ඒවා ළඟට කුඩා වූද ඒවා ළඟට තවත් කුඩා වූද දහස් ගණන් පහන් ගස්කරවීය. එසේකොට මහා පහන් පූජාවක් කළේය. ඉන් කල්ප ලක්ෂයකට පසු නැවතදහෙත මේ කාශ්‍යප බුද්ධ කාලේ බරණස්නුවර පොහොසත් කුලේක ඉපද බොහෝ රන්තැටිසාදවා ගිතෙල් පුරවා මැද සකුරු කටේබැගින්ද තබා ඒ ඇැටි එකින් එක ගැටින පරිදි කාශ්‍යප බුදුන්ගේ එක යොදුන් ස්වර්ණ චෛත්‍ය වටා තබා විශාරරන් පැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛත්‍ය වටා සර්වරාත්‍රීයේම ඇවිදමින් මහා පහන් පූජාවක් කළේය. පංච දීපිකා භික්‍ෂණීන් වහන්සේ කල්ප ලක්ෂයකට පෙර අතීතයේ එක් කපක හන්සවති නගරේ ආරාමයෙන් ආරාමයට වන්දනාවේ ඇවිදින කාන්තාවක් වූවාය. ඕ එක් මාසේ පෝයදිනයක එක් බෝධිෘක්ෂයක් වෙතට පැමිණ එහි සිත පහදා බෝධිමූලයේ හිඳගත්තාය. ඕ ඉතා ගෞරවෙන් දොහොත් මුදුනේ තබා බෝරුකට වැදගෙන මහත් සොම්නසින්. බුදුරජාණන් වහන්සේ අනන්තගුණ ඇතිසේක් නම් අසම අප්‍රතිපුද්ගල වූසේක් නම් මේ බෝධීන් වහන්සේ ප්‍රාතිහාරයක් දක්වුණ සේක්වා. මේ බෝධීන් වහන්සේ දිරිසෙත්වායි සිතුවාය එකනෙහිම බෝරුක දිරිසින. සියලු බෝරුක ස්වර්ණවර්ණවිය සෑම තැනම ආලෝකය පැතිරින ඒ ප්‍රාතිහාරයෙන් අතිශයෙන් සුම්නසිටපත් ඕතමෝ සතියක්ම බෝරුකමුල විසුවාය. සත්වනතින රාත්‍රීියයෙහි පූජාසනය මත පහන් දහසක් දැල්නුවාය ඒ පහන් පසුදින ඉරවදා වනතෙක්ම දැල්විෙන. පසු කලක ඕ කලුරියකොට තෞතිසා දෙවලොව උපන්නාය ඇට එහි සැටයුදුනක් උස තිස්යදුන් පලල ංචදී පිකානම් විමානයක් පහළවිය. එහි ගණනක් නැති පහන් දැල් වෙන්නේය. ඇයට දක්නට කැමති උඩයට සරස ඇති සියල්ල ඇසට පෙනෙන්න්නේය. ගස්වලින් පර්වතවලින් ඇයට ආවරණයක් නොවන්නේය. ඒ පිණෙන්ම ෝ අසූුවරක දෙවරදුන්ගේ බේඳ වූවාය, සියවරක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය උපනූපන් සෑම තැනම ඇපිණිස දහස් ගණන් පහන් දැල්විනි ඕ මෙසේ දෙව් මිනිස් දෙගතියෙහි කල්ප ලක්ෂයක් සම්පත්විඳ අන්තිමජාතියේ අප බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පැවදිව සත් අවුරුදු වයේදීම සෞ කෙලසුන් අසා රහත් වූවාය සත් අවුරුදු වියහිදීම උපසම්පදාව ලැබුවාය ඇය වසන සෑම තැනම ඇයු දෙෙසාපහන් පසක් දැල්විෙන සත සහස්සිතෝකප්පේ යං දීප මදදින් තදා දුග්ගතින්නා බිජානාාවී පංචදීපානි දං පලං මේ පංචදීපගස්ථවීරයන්ගේ ප්‍රකාශණයකිමන් කල්පලක්ෂේකට පෙර කාලේ මම යම් ප්‍රධීපධානයක් දුන්නෙම්ද එතැන් පටම් මේ වනතුරු දුර්ගතියකටනො පැමිණියමි මේ ප්‍රදීප පසපිදීමේ අනුසසය යන එහි තේරුමයි අපධාන පාලියෙන් සුවද පූජාවේ අනුසස් දුමක් වශයෙන්ද වතුරක් තෙලක් කල්කයක් චූර්ණයක් වශයෙන්ද සුවද පූජා කළ හැකිය සඳුන් කපොරු මල් ආදී සුවඳ ඇති ද්‍රව්‍යයන්ද සුගන්ධ පූජාවක් වශයෙන් පිදිය හැකිය. සුවඳ පූජාවහි විශේෂ ආනිසංසයක් වශයෙන් කිව යුත්තේ උපනූ පංජාතියේ අන්‍යන්ට ප්‍රිය පුද්ගලයකු වීමය. සිද්ධාර්ථ නම් බුදුරදුන් විසූ කුටියට සුවඳ දුම්දුන් පින්වතෙක් ඒපිරෙන් කල්ප අනුසතරක් දෙවබිවිස් දෙගතියෙහි බොහෝ සැප ලබා අප බුදුරජාණන් වහන්සේ වැඩවිසූ කාලයේ මිනිස්ලොව ඉපද බුදුසස්නෙහි පැවදිව සව්පිලි සිම්ියාපත් මහරහත් නමක් වී සසර දුකින් මිදී නිර්වාාන පුරයට පැමිණි උන්වහන්සේ දූපදායකස්ථවීර නම් වූහ යංයංයෝනු පපජාමී දෙවත්තන් අතමානුසං සප්පේ සම්පි පියෝහෝමි දූපදාන සිදං පළන් චතුූන උත්තිකෝ කප්පේ යම් දූපමදදිින් තදා දුග්ගතිෙන්නාභිජානාමි දූපදාන සිදං පළන් මේ දූපදායක රහතන් වහන්සේගේ ප්‍රකාශයකි මම යම් කිසි ජාතියක උපන්නෙම්ද දෙවූද මිනිස්සූද සෑමජාතියේම සැමටම ප්‍රියවූයමි එය දූපදානයේ පලයයි මේ කපින් සිව් අනුවන කපෙහි යම් දූපදානයක් කළෙම්ද එතැන් පටම් මේ වනතෙක් දුර්ගතියට නොගියමි මේ දූපදානයේ පලය යනු එහි තේරුමයි. පැ පිදීමේ අනුසස් මෙයින් අනු එක්වන කපෙහි බන්ඳුමති නගරේහි වතුර ඇදදීමෙන් පවුල රකින දුගී කතක් වූවාය එකල එහි බුදුරදුන් ඇතද මහසගන ඇතද දිලිඳි වූ ඇයට දන්දීමට කිසිවකුත් නොතිබින එබවින් ඕ පහන් සිතින් විහාරයහි පැන් තැබීම කලාය ஓத்தமோ மரணின் மතු ஏப்பினேன் தௌத்திசாத் தெவ்ளவ தெவ்வேவனக்க தாசக் දෙவங்கனට பிர්‍රதானவ உபண்ணாய ஓ ஆவிஷேந்த ரூபஷோபாவேந்த சபயந்த பிரிவரந்த ஆதிபத்தந்த ரூபேந்த ஷவ்ந்தயந்த கந்தேந்த ரசயந்த ஸ்பார்ஷேந்த යන කරුණු දසයෙන් අන් දෙවගනන් ඉක්මව සිටියාය. සසර සැවිසරන්නා වූ ඕ ඒ පිනෙන් පනස්වරක දෙව්රජුන්ගේ මෙහිසිය වූවාය විසිවරක සක්වෙති රජුන්ගේ මෙහිසිය වූවාය අනු එක්කපක් මුළුල්ලෙහි දේව මනුෂ්‍ය දෙගතිය හැර අන්ගතියකට නොගිය හාය. අහසෙහි වුවද හඳු මුදුනකදී වුවද පැන්ුවමනාාවතහොත් ඇයට සැනකින් පැண்ලබෙන්නේය. ඇගේ ශරීරයට කිසි විටක உෂ්ණයෙන් පීඩාවක් නොවීය. ඕ මෙසේ දීර්ක කාලයක් ඒ පිනෙන් දෙව්මිනිස්ස්ුවවිද අපබුදුන් කල මිනිස්ලොව இපද පැවිදිව සෞ කෙලසුන්නසා රහත්ව, නිවන්පුරයට පිවිසියායයට ඕ බුදුසස්නෙහි උදකදායිකා තේරී යන නමින් ප්‍රසිද්ධ වූවාය. එකන උත්තිතෝ කප්පෝ යං දකං අදදිින් තදාා දුග්ගතිනාභිගජානාමි දකදාන සිදං පළන් මේ ඒ ස්ථවීරියගේ ප්‍රකාශනයකි. මෙයින් එක් අනුවුවන කපෙහි යම් ජලයදීමක් කලෙම්ද ඒ හේතුවෙන් මේ වනතෙක් කිසි විටක දුර්ගතියට නොපැ මිනිියමි මෙය උදකධානයේ පලය යනු එහි තේරුමයි. අපධන පාලියෙන්. පැන් පූජා කළ දාසියක් එක් සමයක්හි, අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහත් වූ භික් සඟන හා, කොසොල් රට සැරිසරණසේක්, තූනනම් බමුණු ගමක් වෙත වැඩම කළ සේක. ශ්‍රමණ ගෞත මෙයෝ ඕවුනෝුන්ගේ ගම සමීපේයට පැමිණියහ යන පුවත එහි වෙසෙන බමුණන් අතර පැතිරගියේය. එහි විසෙන බ්‍රාක්්මනයෝ මිත්‍යාදृෘෂ්ටිකයෝය, මසුරෝය, බුදුරදුන් කෙහි අප්‍රසන්නයෝය ඔහු ශ්‍රමණ ගෞතමයන් අප ගමට පැමිණ ඔවුන්ගේ දහම මෙහි පැතිරවුවහොත් මේ ජනසමෝහයා ඔවුන්ගේ කීම පිළි නොගන් නෝය ඉන් පසු අපගේ බ්‍රාක්්මණ ධර්මයට මෙහි තැනත් නැතිවන්නේ යැයි බියවී බුදුරදුන් ගමට ඇතුළවිය නොහෙනු පිණිස ැන ගං යුරෙහි තිබූයා ත්‍රාවන් ඉවත් කරවූහ ඒ දඩු බෙඳ දැමූහ පැන්හල් නැති කළහ වාසය කළ හැකි ශාලා නැති කළහ එක් ලිඳක් ඉතිරි කොට අන්සේලලින් වසා දැමූහ භාග්‍යවතුන් වහන්සේ ඕවුන්ගේ විප්‍රකාරයදක අහසින් ගමනින් ගඟින් එතරව ක්‍රමයෙන් බමුණු ගමට වැඩ මාර්ගයෙන් ඉවත්ව එක්තරා ගසක සෙවනෙහි භික්සඟන පිරිවරා වැඩහුන් සේක. පැන්ගෙන යන්නාවූ බොහෝස්ත්‍රීහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් එමගින් පැන්ගෙන ගියෝය. කලින් එගම බ්‍රාක්්මණයන් ශ්‍රමණ ගෞතමයන් එනකල්හි කිසිවකු පෙරගමන් කිරීම් ආදයෙන්, ට කිසිදු සැලකිෙල්ලක් නොදැක් වූහ. ඔවුන් අතරෙන් එක් බ්්‍රාහ්මණයකුගේ දාසියක් පැන් කලයක් ගෙන යන්නේ භාග්‍යවතුන් වහන්සේ පිරිවරා වැඩසිටින බොහෝ පික්‍ෂූන් ගමන් විඩාවෙන් පිපා සිතවසටින බව පෙනී. ශ්‍රමණ ගෞතමේනට හෝ ඔවුන්ගේ ශ්‍රාවකේයට සැලකිලින් නොකරීමට ගමහි බමුණු කතිකා කරගෙන සිටින්නහ. එහෙත්, මෙබඳ පුණ්්‍යක් ශේෂ්‍රයක් ලැබ. පැන්ටිකක්වත් පිළිගන්වා පිනක් කරනුගත්තෝත් කවදා මම මේ දුක් ජීවිකාවෙන් මිඳන් නෙම් දැයි සිතා. ස්මාගේ ස්වාමයා හා ගම්වැසියෝ මටකරන දඩුවමක් කරෙත්වා මම මේ පුුණ්්‍යක් ක්ශේෂ්‍රයෙහි පානීයධානයක් දෙමි යැයි අන්‍යස්ත්‍රීන් විසින් වලක් වදදීත්ම ජීවිත අපේක්ෂාව හැර හිසතිබූ පැන් කලයගෙන බිම තබා තතාගතයන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ පැන් පිළිගන්නාසේ ආඥා කලාය. එකල්හි තතාගතයන් වහන්සේ ඇයට අනුග්‍රහපිණස පැන් පෙරහා අත්පාසිසිල් කොට පැන්වීමද කලසේක කලේහි පැන් මදකුදු අඩුනොවීය ඕතමෝ ඒ ප්‍රාතිහාරය දැක ඉමහත් ප්‍රීතියට පැමිණ භික්‍ෂුවකට ද පැන් පිළිගැන්න වූ ආය. ඒ භික්‍ෂුවද පැන් පෙරහාගෙන අත්පා සිසිල්කර පානේද කළේය කලයේ පැන් තිබූ පරිදිම පිරී තිබින ඇ එසේ සේලුම භික්‍ෂූන්ට පැන් පිළිගැන්නූ ආය පැන් කලය පළමු සේම පිරී තිබින ඕෝතමෝ අතිශයප්‍රීතියෙන් පැන් කලිය හිස තබා නිවස බලා ගියාය තමාගේ දාසිය බුදුරදුන් න්නඇතුළු මහාසඟනට පැන් පිළිගැන්වූ බවඇසූ බ්්‍රාක්්මණය මෑ ගම්වැසියන්ගේ කතිකාව බිඳ මටද අවනම්බු කලායයි කිපි බිම පෙරලා ඇට අතින් පයින් පහරදින බමුණගේ ප්‍රහාරයෙන් දාසිය මිය ගොස් පැන් පූජා කිරීමේ පින් බලයෙන් තවතිසා දෙව්ලව උපන්නාය. ඇයට එහි කල්ප රෘක්ෂයක් සහිත අත්‍යාලංකාර විමානයක් එහි පහළවිය. විමන වටා රිදීවන් වැලි තලා ඇති නිල් මැනිිකක් බඳු ජලය ගලා යන රමණීය ගංගාවක් පහළවිය. විමානය ඉදිරිපස පංචවරණ පදල සමෝහයන් ඇති මහා පොකුණක් පහළවිය. එහි ස්වර්්න නෞකාවක්ග පහළවිය ඕ එහි දිව්‍ය සම්පත් විඳමින් විසුවාය. තතාගතයන් වහන්සේ ආනන්ද ස්තවීරයන් අමතා ආනන්දය ලිඳට ගොස්මා හට පැන්ගෙනේවයි වදාළ සේක. ස්වාමීණී මෙගම බමුණන් ලිඳ දූෂ්ණයකොට ඇත්තේය එබැවින් පැන් නොගතහැකියැයි ආනන්ද ස්තවීරයන් වහන්සේ සැලකළහ දෙවනුවද තෙවනුවද තතාගතයන් වහන්සේ පැන්ගෙන එන්නට වදාළහ ආනන්ද ස්තවීරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය ගෙන ලිඳ කරාගියහ උන්වහන්සේ ගිය කල්හි පැනින්පිරී ලිඳ උතුරායන්නට විය ඳෙ වූ වී පොතු පිදුරුවාදී සියල්ල පාවී ගොස් ජලය පිරිසිදු විය එයින් ගලා යන ජලයෙන් ගමෙහි පහත් තැන් යටවන්නට විය. ඒ ප්‍රාධිහාරයිදුටු බමුණෝ මුළු ගමම ජලයෙන් යටවී යනු ඇතැයි බියවී තතාගතයන් වහන්සේගේම පිහිට සොයා උන්වහන්සේ වෙත වහා අවුත් සමාකරවා ගත්හ එකනෙහි ජාලය අතුරලහන් විය. ඔවුන් භාග්‍යතුන් වහන්සේට හා සංගයාට වාසස්ථාන පිළියල කරද පසුදින දානයට ද ආරාධනා කළහ. පසුදින බුදුරදුන් ඇතුළු සඟනට දන්දී ඕහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ හිඳගත්හ. එකකනෙහි දෙවගනද තමාගේ සම්පත්තිය බලා ඉමහත් සොම්නසට පැමිණ ඒ මහත් වූ සම්පත්තිය ලැබීමේ හේතුව විමසන්නේ ඒ පැන්දීමේ පින බව දැන මහත් සතුටට පැමිණ දැන්ම මම භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් උන්වහන්සේ වඳමි මනාකොට පිළිපන්න උන්ට කරන ස්වල්පෝ සත්කාරයෙන් මහත් සම්පත් ලැබෙන බවට මිනිස් ලොවද ප්‍රකාශ කරන්නෙමි අපසරා දහස හා විමානයත් සමඟ තතාගතයන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේටවැන්දාය තතාගතයන් වහන්සේ ඇගෙන්ම ප්‍රශ්න කර මහාජනයාට ඇහඳුන්වාදී ධර්මදේශනා කලසේක දෙවගෙන දහම් අසාසෝවාන් පලට පැමිණාය පැමිණි පිරිසටද ධර්මදේශනාව සාර්ථක විය විමාන වස්තුවෙන් ගන්නால் අදදකි එහි නාවාවිමාන නමි මේ දැක්වේ ගිලන් පස පූජාවේ අනුසස්. අම්භ පානාදී අෂ්ටපානත් ඒවාට සමානවන දෙහි දොඩම් ආදෙන් කරන පාන වර්ගත් වෙඩරු ගිතෙල්, සීනි සූකිෙරි සීනිබෝල පැනිසකුරු බී පැණි තලතෙල් යන මේවාත් සියලුම බෙහෙත් වර්ගත් ගිලන් පස වශයෙන් පිදිය හැකිය. පාන ජම්බුපාන චෝචපාන මෝචපාන මදුපාන මුද්ධිකපාන සාලුකපාන පාරුස්සකපාන යන මේ අට අෂ්ටපාන අම්වේ මේ පානවර්ග සෑදිය යුත්තේ ඇල්දියන තම්බා සැදුවහොත් විකාලයෙහි කැපනුවේ ඇතම් සදහවත් වූ අෂ්ටපානයම සාදා පූජා කරති ජම්බු ඇටි කෙසිල් ඇටනැති කිෙසිල් අමු මුද්‍රප් පළම් වියලි මුද්‍රප් පලම් ඕලුගෙඩි කටුගෙඩි යන මේවායින් අෂ්ඨපානය සාධනු ලැබෙලි පිළින්ඳ වච්චතෙරුන් වහන්සේ විසින් තමන් වහන්සේ ගිලන් පස පිදීමෙන් අනුසස් දහයක් ලැබූ බව මෙසේ ප්‍රකාශකොට ඇත්තේය බේසජ්ජන් සුගතේ දත්වා සගේ ගනවරුත්තමේ දසානිසන්සේ අනුහෝමි කම්බානු චවිකේ මම ආයුවා බලවා දීරෝ වන්නවා යසවා සුකී අනුපද්දවේ අනි තීච හෝමි අපචිතෝ සදා නමේ පියවී යෝගත්ති තස්ස නිසන්ධතෝ මම අපධන පාලි ආනිසංස දසයනම් ආවිෂය ශරීර ශක්තිය නුවන ශරිරය යහපත් පැහැය පිරිවර සැපය උපත්‍රව නැති බව, ගොවිතැන් පාලොවීම් ආදී ව්‍යසන නැති බව, ගරු බොහුමන් ලැබීම ප්‍රේයන්ගෙන් වෙන් නොවීම යන ඒවාය බුද්ධ වර්ම මුදලාලි. දඹදිව පාටලී පුත්‍ර නගරෙහි බුද්ධ වර්ම නැමටි වෙළෙන්ද විය. ගැල්වල බඩු පටවාගෙන වෙළදාමෙහි ඇවිදින්නා වූ ඔහුට එක් වරක භික්‍ෂ සංඝයා පිරිවරා සත්වයනට සඟමොක් මඟ පහදාදමින්. සත්වයන් සසර කතරින් එතරකරවමින් ධනව සැරිසරන්නාාවෝ භාගවත් බුදුරජාණන් වහන්සේ හමුණ ඔහු දිලිසන රන් පහන් ගසක්සේ බබලමින් භික්සඟන පිරිවරා හැසිරෙන තතාගතයන් වහන්සේ දැක ඉමහත් ප්‍රීතියට පැමිණ උන්වහන්සේ වෙත එළඹ වැද බුදුවරුන්ගේ සිරිත් නොදන් නාබැවින් සවස්කාලයේ බතින් නිමන්ත්‍රණය කළේය දවරයෝ විකාලෙහි ආහාර නොවල දන්නාහයයි තතාගතයන් වහන්සේ වදාළ සේක. වෙළඳතෙමේ හිමියනි තතාගතය වහන්සේ විකාලේහි කුමක් වලදනසේක් දැයි ඇසීය. ඔහුගේ පිළිවිසයම නිසා අම්භපානය, ජම්පානය, චෝචපානය, මෝචපානය, පාරුසකපානය හදුපානය මුද්ධිකපානය සාලුකපානය යන මේවා විකාලයහි කැපවන්නේ යැයි තතාගතයන් වහන්සේ වදාළ සේක. වළඳ තෙමේ සකුරෝලින් යුක්තකොට මුද්‍රික පානයක් පිළියල කර තතාගතයන් වහන්සේ ඇතුළු මහ සඟනට පිරිගැන්වීය එසේ පිළිගෙන වලඳා ඔහුට දහම් දෙසා රතාගතයන් වහන්සේ චාරිකාවෙහි වැඩම කළ සේක. වෙළඳ තෙමේ අන්වෙලඳන් හා ඒ ඒ ජනපදයන් හි වෙළදා මෙහි ඇවිදින්නේ මහා වත්තනය නම් කාන්තාරයට පැමිණියය. එහිදී ඔවුන් ගෙනගිය පැන් අවසන්විය. පැන් ලැබිය හැකි තනක් කාන්තාරයහි නොවිනි. මිනිසුන්ට හා ගවයනට, පිපාසාව සංසිඳවා ගැනීමට ක්‍රමයක් නැතිවිය ගිලන් පසදාානය දුන් වෙළෙන්දා පිපාසේෙන් එකින් එක කරත්තවල පැන් විමසමින් ඇවිද්දේය. එක් කරත්තයක මිනිස්සු ඔහු දැක කරුණාවෙන් අමතා මේ සැලියේ පැන්ස්වල් පැක්ඇත එය පාන එකරවයැයි කීහ ඔහු එයින් පැන්ගෙන පය ඔහුට එහි රසය මුද්‍රිකපානයේ රසයමෙන් තැනින. ඔහු එදා මාසම්මයක් සම්බුදුරජාණන් වහන්සේට මුද්‍රිකපානය පිළිගැන්වීමේ අනුසස අද පැමිණේ වනයි සිතා පුදුමයට පැමිණ සැලිය විෘතකර බැලිය. සැලිය මුද්‍රිකපානයෙන් පිරී තිබුණ. ඔහු එයින් පෝජාවත් වූ රසවත් වූ මිදිපැන් බඩපුරාබී, බීමට එනලෙස සෙස්සන්ට ද හඬ නගා කියය සැම දෙනම පැමිණ රෙසිසේ මිදි පැන්බී මහත් පුදුමයට පැමිණියෝය වෙලද තෙමේ ඔවුන්ට බුදුරදුන්ගේ අනුසස් හා බුදුන් පිදීමේ අනුසස්ත වර්නනා කළේය. ගවයන් සහිත සැම දෙන ඇති පමණ පානය කළේද මිදි පැන්සැලිය හිස් නොවින ප්‍රාතිහාරයෙන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අතිශයිෙන් ප්‍රසන්න වූ වෙළඳ දෙමේ වෙළදාම අවස වූ පසු බුදුරජාණන් වහන්සේ දැකම සියනිවසිටයමි රජගහනුවර වේල් වනාරාමයට ගොස් බුදුන් වහන්සේ දැක වැද පිළිසඳර කතා කරනුයේ ගිලන්පස් ධනයෙන් ලද අනුසත් සිද වූ ප්‍රාතිහාර්යත් තතාගතයන් වහන්සේට සැලකළේය තතාගතයන් වහන්සේ ඔහුට දහම් දෙසූහ. වඩාත් පැහැදනා වූ වෙළඳ තැන බුදුරදුන්ට ආරාධනාකර පසුදින මහාදාානයක්දී සියනිවස බලා පිඩත්විය. ඉන් පසුද දානාදීපින් කම්කලාවූ හෙතමේ මරණින් මතු දෙවලව දොළුස් යොදුන් රන් විමනක්ක උපන්නේය ඒ විමනෙහි තැනින් තැන දිව්‍ය මුද්‍රිකපානීෙන් පිරුණු රත්නමය භාජන පිහිටියේය. රසවාහිනියෙන්.